මහිතවත් සහෝදර අමාත්‍යවරුනි අර්ජුන නායකතුමනි, මාස් හැම විටම සහෝදරයෙක් වශයෙන් සලකන මාන්ත දිසානායක මහත්තුමනි, අශාන්ති තිලකරත්න මහත්තුමනි, අනෙකුත් සම්භාවනීය අමුතුනි, මම මුලින්ම ක්‍රීඩා ඉන්ෆෝ සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ගාමිණී දිසානායක දේශනයට මට දුන්න ආරාධන ගැන මං හිතනවා එතුමාට විශේෂ හැකියාවක් තිබ්බා තමාගේ හතුරවත් ලං කරගන්න එක. අද ක්‍රිකට් ලෝකෙ නෙවෙයි දේශපාලන ශාස්ත්‍රයේ මිනිස්සු වෙන්වීමක් අපි දකිනවා. කල්ලිවාදයක් ඇති වෙලා තියෙනවා. එනිසා එතුමා අර්ජුන රණතුංග වැනි ක්‍රීඩකයන් හැදුවේ සහෝදරත්වයේ බැඳීම් ඇති කිරීමෙන්. එනිසා එතුමාට ඒ විශේෂ හැකියාව තිබ්බා. අපට ටෙස්ට් ස්ටේටස්ත් හම්බුණා. එනිසා එතුමාට කරන්න පුළුවන් දේ ඇයි අපට අද කරන්න බැරි කියන්නේ? අද මම දන්නවා අර්ජුන රණතුංග මැතිතුමා ක්‍රිකට් ශාස්ත්‍රයට ආදරයක් තියෙනවා. ඒ වගේම තිලංග සුමතිපාද සභාපතිතුමත් ඒ ආදරය තියෙනවා. ඒ වගේම හිටපු සභාපතිවරු ඉන්නවා. මේ සියලු දෙනාටම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය තියෙනවා. හැබැයි බෙදීමක් වෙන්වීමක් දකින්න නොඑක් අය නොඑක් හේතු ඉදිරිපත් කරයි. අර්ජුන රණතුංග මැතිතුමා කියන්නේ අපේ ජාතික වස්තුවක්. අපි දේශපාලඥයෝ. හැබැයි එතුමා ඒක එහා ගිය පුද්ගලෙක්. එතුමාගේ දැනුම, එතුමාගේ ශක්තිය ක්‍රිකට් ශ්‍රේෂ්ඨයට අවශ්‍යයි. ඒ අප ලබාගත යුතුයි. එනිසා මම ක්‍රීඩා ඇමතිකම භාරගත්තට පස්සේ මම දැකපු දෙයක් තමයි ක්‍රීඩා ශාස්ත්‍රයේ සහෝදරත්වය බැඳීම නෙවෙයි තියෙන වෙන්වීම. ඒ ඉතාමත් අවාසනාවන්ත දෙයක්. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයොත් එක්ක කතා කරා. එතුමන්ලගේ උපදෙස් ගත්තා. මම අර්ජුන රණතුංග මැතිතුමත් එක්ක කතා කරා. මගේ සිහිනය, මගේ දර්ශනය මේ සියලු දෙනාම එකතු කිරීම. නැත්තම් අපිට මේ ගමන යන්න බෑ සහෝදර සහෝදරී. ඒ ගමනට යෑමේදී මම දන්නවා ඔක්කොමලාට අඩුපාඩු තියෙනවා, ප්‍රශ්න තියෙනවා, වැරදි තියෙනවා. හැබැයි ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන්, රට වෙනුවෙන් ඒ වැරදි කරපු උදවියට සමාව දීලා හෝ අමතක වෙලා අපි එකසේ මේ ගමන යන්න ඕනේ. ඒ ඉල්ලීම මම ඔබ සියලු දෙනාම කරනවා. ක්‍රිකට් ශාස්ත්‍රයේ ඉන්න සියලු දෙනාගේම මම ඉල්ලීම තියෙනවා. වැරදි තියෙනවා, අඩුපාඩු තියෙනවා, නොඑක් වැඩපාඩු තියෙනවා. මම කිසිසේත්ම පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නැහැ. මම ඒ පොරොන්දුව දෙනවා තමුන්නාසලට. ඒ වගේම මම ක්‍රිකට් ක්‍රීඩාව කරලත් නැහැ. මම ක්‍රීඩාවේ වැඩිය යෙදලත් නැහැ. හැබැයි මම හරි දේ කරන්න ලෑස්ති. මම උපදෙස් ගන්න ලෑස්ති. මට ක්‍රිකට් නෙමෙයි ඕනෑම ක්‍රීඩාවක් සම්බන්ධ තාක්ෂණික දැනුමක් නැහැ. හැබැයි විශ්වාස කරනවා හරි දේ කරන්න දැනුමක් අවශ්‍ය නැහැ. ඒ වගේම ගාමිණී දිසානායක මැතිතුමාගේ සාර්ථකත්වය එතුමා උපදෙස් ගත්තා. අදහස් විමසුවා. ඒ ගමන යන්න අපි සියලු දෙනාම හිතන්න ඕනේ. වැරදි තියෙනවා, අපට ඇඟිල්ල දික් කරන එක හරි ලේසි. මටත් වැරදි තියෙනවා. දේශපාලන ඇඟිලි දික් කරනවා, ක්‍රීඩාවේ එක්කෙනෙක් බෝල් කරනකොට මත දෙකක් තියෙන්න පුළුවන්. දැන් අර්ජුන රණතුමා බැට් කරනකොට මත දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ මත තුලින් අපි වෙන්වීමක් දකිනවා නම් අපි ක්‍රිකට් ක්‍රීඩාවට කරන්නේ ලොකුම අගෞරවය. අපේ බලාපොරොත්තුව ඊළඟ ලෝක කුසලානු අපි දිනාගත යුතුයි. ඒ ගමනදී අපට අර්ජුන රණතුංගත් ඕනේ, හෂාන් සිල්කරත් ඕනේ, ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඕනේ, අපට ගමේ ඉන්න තරුණයොත් ඕනේ. ඒ වගේම මං හිතනවා මේ කුල්ටුර් සමාජයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඈත් කිරීමෙන් තමයි අපි මේ ගමන ආවේ. මං හිතන්නේ ඒක මං හිතන්නේ මේ රටේ විශාල ජයග්‍රහණය. මමත් රාජකීය විද්‍යාලයට ගියේ. හැබැයි ඉහළ පන්තියේ උදවිය ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ පන්තියේ ක්‍රීඩාවක් හැටියට සැලකුවා. හැබැයි
ඒක රටක් හැටියට අපට නැති කරන්න වුණ දේ අපේ රටේ ජයග්‍රහණය. අදත් අපි ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන පාසල්වලට සීමා කරා නම් අපට මේ ගමන යන්න බෑ. ඒ කියන්නේ ජයග්‍රහණය කෙරෙහි යෑමේ අවශ්‍යතාවය තියෙනවා. විකල්ප මාර්ග නැහැ. අද ක්‍රිකට් ක්‍රීඩාවත් කියන්නේ රැකියාවක්. අද අර්ජුන රත්නමැතිතුමා කිව්වා ඉස්සර විනෝ ලූස් ලර්න් ටු ප්ලේ ද ගේම්. අද ලර්න් ටු වින්. නැත්නම් අර්ජුන රත්නමැතිතුමා. එතුමාට එදා තිබුණ 96 තිබුණේ. ඒ මතය අද සියලුම දෙනා සියලුම ක්‍රීඩකයන් ඒ මතේ ඉන්නවා. මගේ දූ ටෙනිස් ක්‍රීඩාවේ දෙනවා මම කිව්වා දිනල එන්න. ඒක වැරදි වෙන්න පුළුවන්. හැබැයි අද මානසිකත්වය වෙනස්. අපි දෙමෝපියන් හැටියට දරුව හැටියට විශාල කැපවීමක් කරලා ඉදිරියට. අපි අපිට නොවන කතා කියන බ්‍රදර්හුඩ් ඒවත් ඇත්ත තමයි. ඒ තුලින් සහෝදරත්වයේ බැඳීම් ඇති වෙන හැබැයි ඉලක්කය දිනුම. ඒ නිසා මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට අද මේ ආරාධන මම ස්තුතිය පුද කරන අතර මම සියලු දෙනාගේම ඉල්ලා හිටින්නේ අපි සහෝදරත්වයෙන් බැඳීමෙන් යමු. කෙනෙක්ගේ අඩුපාඩු අමතක කරගමු. බුදුදහම පදනම කරගමු. මෛත්‍රිය කරුණාවෙන් අපි මේ ක්‍රීඩාවත් ගෙනියමු. වැරද්ද කරපු එක්කලාට සමාව දෙමු. ඒ වගේම මම විශ්වාස කරනවා මගේ ඉලක්කය මේ කල්ලි වලට බෙදිලා ඉන්න උදවියගේ එකතු කරලා මේ ගමන යන්න. හේතුව වැරදි තියෙන්න පුළුවන්. මෙතුමා කියන කතාවල ඇත්තක් තියෙනවා. සමහරුද හැබැයි ඒ කතා මොනවා වුණත් අපි රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපි පරිත්‍යාගශීලීව අපි කටයුතු කරා නම් අපට ජය ගන්න පුළුවන් කියමින් මම නිහඬව ස්තුතියි.